රයිට් අද අපි විශේෂ දෙයක් කතා කරන්න හදන්නේ. මොකක් ගැනද කතා කරන්න හදන්නේ? හැමෝම කතා කරපු නෙළුම් කුළුණ ගැන. නෙළුම් කුළුණ ගැන එක එක දේවල්, එක එක කතන්දර, එක එක ඩයලොග්ස්, එක එක පෝස්ට්, එක එක බැනර්ස්, එතනින් ගියාම එක එක වදන් හැදෙන්න පටන් ගත්තා. එක එක කතා හැදෙන්න පටන් ගත්තා. නෙළුම් කුළුණට ඇයි මෙච්චර වියදම් කරේ? නෙළුම් කුළුණ හදලා ඕකෙන් පල්ලෙහාට පනින්නද? ඔන්න ඔය වගේ එක එක කතා එන්න පටන් ගත්තා. මේ වෙද්දි නෙළුම් කුළුණ ඔෆිෂියලි ලොන්ච් කරලා ඉවරයි. තාම ජනතාවට එතෙන්ට ගිහිල්ලා බලන්න හැකියාවක් නැහැ. හැබැයි ඒක යූස් කරන්න පුළුවන් මට්ටමකට අරගෙන ඉවරයි කියලා තමයි කියන්නේ. ඉතින් පහුගිය දවස්ක එක විවෘත වුණා. හැමෝම කියනවා මේක මේකින් ප්‍රයෝජනයක් නැහැ කියලා. සමහරු කියනවා මේකින් මේකට ගියපු වියදම අපරාධ කියලා කියනවා. මේකෙන් අපිට ලක්ෂ ගණක් නැති වුණා කියලා කියනවා. සමහරු කියනවා මේකෙන් හොඳක් වුණා කියලා. ඒ කොහොම වුණත් හැමෝම හරියටම දන්නේ නැති ඩීටේල් එකක් තියෙනවා කියලා මට හිතෙච්චිනේ තමයි. ඒ ගැනයි අපි කතා කරන්න යන්නේ. මොකද්ද නෙළුම් කුළුණෙන් ඇත්තටම සිද්ධ වෙන්නේ? අපි ඒකන තමයි කතා කරන්න යන්නේ. හරි, හැමෝම දැක්ක දැන් නෙළුම් කුළුණේ පෝස්ට් මොනවද, නෙළුම් කුළුණට කියලා තිබි මොනවද කියලා. ඉතින් ඒ අතරතුරේදී නෙළුම් කුළුණ සන්නිවේදන කුළුණක් කියලා තමයි හැමෝම දන්නේ. කොහොමද මේ සන්නිවේදනය සිද්ධ වෙන්නේ? ඇත්තටම කිව්වොත් මේකේ සන්නිවේදනය කිව්වහම මූලික වශයෙන් මේකෙන් කෙරෙන්නේ, ඒ කියන්නේ පළවෙනි වැඩේ හැටියට මේකේ ලිස්ට් එකේ උඩින්ම තියෙන්නේ ඩිජිටල් ට්‍රාන්ස්මිෂන්. ඒ කියන්නේ ටෙලිවිෂන් බලන්න, රේඩියෝ අහන්න ඩිජිටල් ට්‍රාන්ස්මිෂන් එකක් හදලා දෙන එක තමයි මේ සන්නිවේදන කුළුණේ ප්‍රධාන කාර්යභාරයන් වලින් එකක් බවට පත් වෙන්නේ. එතකොට මේකට පාවිච්චි කරන ක්‍රම කීයක් තියෙනවද? ලෝකේ සාමාන්‍යයෙන් දැනට පාවිච්චි කරන ක්‍රම හතරක් විතර තියෙනවා. ඒකෙන් ISDB ක්‍රමය සහ DVB-T කියන ක්‍රම දෙක තමයි පාවිච්චි කරන්නේ. මේ ට්‍රාන්ස්මිෂන් වල, ටෙලිවිෂන් ට්‍රාන්ස්මිෂන් වලට ඔන්න ඔය ක්‍රම දෙක තමයි පාවිච්චි කරන්නේ. එතකොට ලංකාවේ මේ නෙළුම් කුළුණෙන් පාවිච්චි කරන්නේ ඔය ක්‍රම කීපෙන් නැත්නම් ඔය ක්‍රම දෙකෙන් කොයි ක්‍රමේද? ISDB ක්‍රමේද නැත්නම් DVB-T ක්‍රමේද? ලංකාව තීරණය කරන්නේ ජපානයේ විසින් හදපු, ජපානයේ ස්ටෑන්ඩඩ් වලට හදපු ISDB කියන තාක්ෂණය පාවිච්චි කරන තමයි ලංකාව තීරණය කරන්නේ. ඒ මීට අවුරුදු 7කට 8කට 9කට විතර කලින්. ඊට පස්සේ ආපහු මේ ආණ්ඩුව, මම මේ පොලිටිකල් කතාවක් කියනවා නෙවෙයි, මේ ආණ්ඩුව පත්වෙච්ච ගාම 2015 වගේ කාලෙදී පත්වෙච්ච ගාමම එයාලා ISDB එක නෙවෙයි අපි මේ යූස් කරන්න ඕනේ, DVB-T එක පාවිච්චි කරනවා කියලා පොඩි මතවාදයක් ගියා. පත්තරවල ආටිකල් ගියා ඒ ක්‍රමය නවත්තනවා කියලා. ඊට පස්සේ හැබැයි අවසානයේදී ආපහු ISDB වලටම එන්න වෙනවා. ඇයි අපි ISDB පාවිච්චි කරන්නේ? ISDB එක පාවිච්චි කරපුවම අපිට ලැබෙන වාසි මොනවද? මේ වෙද්දි ලෝකේ ISDB පාවිච්චි කරන රටවල් මොනවද? ඒ වගේම DVB-T කියන ට්‍රාන්ස්මිෂන් ක්‍රමය පාවිච්චි කරන රටවල් මොනවද කියන එක තමයි අපි බලන්න හදන්නේ. මම පෙන්නනම් පුංචි සිතියමක්. මේ පේනවා ඇති ඔයාලට මෙන්න මේ සිතියම. මේ සිතියමේ මෙන්න මේ කොළපාටින් තියෙන්නේ ISDB ක්‍රමය පාවිච්චි කරන රටවල්. ඒ අතරින් මේ රටවල් කීපය, ඔය කොළපාටට පේන රටවල් කිහිපෙම ඇවිල්ලා මේ ලතින් ඇමරිකානු රටවල්. ඉතින් බ්‍රසීලය, ඒ වගේම ජෝර්ජියා වගේ රටවල් මට මතක හැටියට තිබ්බා. ඉතින් මේ ලතින් ඇමරිකානු, ඒ කියන්නේ වැඩි දියුණු නැති රටවල් ගොන්නට අයිති වෙන රටවල් ටික තමයි ISDB ක්‍රමය පාවිච්චි කරන්නේ. හොඳම දේ තමයි මේ සිතීමේ ගත්තොත් එහෙම ඉන්දියාව පාවිච්චි කරන්නේ DVB-T ක්‍රමය. ඒ වගේම දියුණු යුරෝපියානු රටවල් පාවිච්චි කරන්නේ DVB-T ක්‍රමය. ඇයි එහෙනම් ලංකාව ISDB ක්‍රමය පාවිච්චි කරේ? ඕක තමයි අපිට තියෙන ප්‍රශ්නය, අපිට තියෙන ඩවුට් එක. ඒ වගේම මම අහලා තියෙන විදිහට මම දන්න පුඩි දැනුමේ හැටියට මම ඇත්තටම පැහැදිලිව කියන්නේ, DVB-T ක්‍රමයෙන් අපිට channels විශාල සංඛ්‍යාවක් පටන් ගන්න පුළුවන්. හැබැයි ISDB ක්‍රමය channel 60කට 70කට සීමා වෙනවා යයි මං අහලා තියෙනවා. ඉතින් 60ක් 70ක් කියන විශාල channel ප්‍රමාණයක්. හැබැයි DVB-T ක්‍රමය ආවනම් අපිට ගෙදර ඉඳන් වුණත් ට්‍රාන්ස්මිෂන් එකක්, එහෙම නැත්නම් TV channel එකක් අපිට පටන් ගන්න පුළුවන් කියලා කතාවක් තිබ්බා. ආපහු මේ සිතීම් පැත්තට ගියොත් එහෙම ඔයාලට පේනවා ඇති නිල් පාටින්, ඒ වගේම දම් පාටින්, තැඹිලි පාටින්, කොළ පාටින් විවිධ ට්‍රාන්ස්මිෂන් ක්‍රමවේද පෙන්වලා දීලා තියෙනවා. ඉතින් මේකේ වැඩියෙන්ම, කියන්නේ බහුතරය තියෙන්නේ DVB-T ක්‍රමය සහ ISDB ක්‍රමය. ඒ අතරනොත් වැඩියෙන්ම
කල වෙලා තියෙන නිල් පාටින් එකන DVBT කියන ක්‍රමවේදය. ඩිජිටල් වීඩියෝ බ්‍රෝඩ්කාස්ටිං ටෙරස්ට්‍රයිල් කියලා තමයි ඒක අඳුන්නන්නේ. ඇයි ලංකාව ISDB පාවිච්චි කරේ? ඒක තමයි මට තියෙන ප්‍රශ්නය. ඒකට උත්තරයක් ලංකාවේ තාක්ෂණය සම්බන්ධගෙන ඉංජිනියස්ලා එම නැත්තං ටෙක්නිකල් ඒරියාස් වල ඉන්න කට්ටිය මේකට හොඳ ආන්සකක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එම නැත්තං අපේ මලින්දයිය ටෙක්ෆ්‍රක් ෂෝ කරන මලින්දයිය, එම නැත්තං චනුක්ස් බ්‍රෝ මේ වගේ කෙනෙක් මේකට ආන්සර් එකක් හොයලා පුළුවන් නම් අපිට දෙන්න කියලා තමයි අපිට කියලා තියෙන්නේ. ඇයි ලංකාව DVBT කියන ක්‍රමය, ඩිජිටල් ට්‍රාන්ස්මිෂන් ක්‍රමය පාවිච්චි කරේ නැත්තේ? ඒකට මොකක් හරි හේතුවක් තියනවාද? ඒ හේතුව මොකක්ද කියන එක හොයලා බලන එක තමයි වැදගත්ම දේ. මොකද නිකම්ම අපි නෙළුම් කුල්ලට බැන බැන ඉඳලා හරියන්නේ නැහැ. මොකක්ද මේකේ ඇත්තටම සිද්ධ වෙලා තියෙන කාරණාව කියන එක අපි හොයලා බලන්න ඕනේ. එහෙනම් ඒ ප්‍රශ්නේ වාට ඉදිරි කරන ගමන් AV රසේ අපේ YouTube channel එකෙන් මම සමවර්ගණ යනවා. මේක වැදගත් වුණා කියලා හිතනවා නම් අපේ channel එක subscribe කරන්න, මේක share කරන්න, මේ information එක යවන්න. මේ ගැන අපි ප්‍රශ්න කරන්න ඕනේ. මේක අපි හොඳ විදිහකට ගමු. මම දන්නවා ISDB කාවට පස්සේ ආයෙත් වෙනස් කරන්න බෑ. මොකද ISDB කියන්නේ අපේ analog transmission එකෙන් ISDB වලට ගන්න වෙනම convert එකක් ඕන කරනවා. එතකොට ඒ convert එක හැම ගෙදරකටම දෙන්න වෙනවා. මොකද අපිට තියෙන analog transmission තියෙන television. එතකොට හැම ගෙදරකටම මේ convert එක විකුණන්න වෙනවා. එහෙම නැත්නම් nominee ලබා දෙන්න වෙනවා. මේ වගේ කරදර ගොඩක් එක්ක තමයි, නැත්නම් මේ වගේ ප්‍රශ්න ගොඩක් එක්ක තමයි මේ ISDB ක්‍රමය අපිට පටන් ගන්න වෙන්නේ. එතකොට කොහොමද digital transmission තව කොච්චර කාලෙකින්ද ලංකාවට එන්නේ? මේ ප්‍රශ්න ටිකත් එක්ක තමයි මම අද දවසේ සමුගෙන යන්නේ, මේ වීඩියෝ එකෙන් සමුගෙන යන්නේ. ඔබට තියෙනවා නම් ප්‍රශ්න මේකේ අහන්න, මට උත්තර දෙන්න බැරි වුණොත් මේකින්න අපේ රටේ ඉන්න මොළකාරයෝ පාවිච්චි කරලා, එහෙම නැත්නම් මේ ඉංජිනියරින් ටෙක්නිකල් පාර්ට් එක සම්බන්ධ කෙනෙක් පාවිච්චි කරලා ඒකට පිළිතුරු දෙන්න මම සූදානම්. එහෙනම් ප්‍රශ්න කමෙන්ට් කරන්න, subscribe කරන්න, අපිත් එක්ක ඉන්න මේ AV රසයේ.